අයිබුවන් සුබ දැසරක් ඔබ එකතු වෙන්නේ හත්වෙනි පැය සමකේ මේ ලෝකේ උපත ලබන ඕනෑම කෙනෙක්ට හිමි සහතික දෙකක් තිබෙනවා උපන්න සහතිකේ සහ මරණ සහතිකේ හැබැයි මරණ සහතිකේ ලබනකොට ඒකෙනා මෙලොවින් සදහටම ගිහින් කොහොම වුණත් උපන්න සහතිකේ මරණ සහතිකේ මේ හැරුණාම ඉඩම් පිළිබඳව හිමිකම් කියන ඉඩම් ඔප්පු මේ සියල්ල ජීවත් වෙන්න අත්‍යවශ්‍ය සාධක වශයෙන් අද කාලේදී බොහෝ දෙනා දකිනවා මේ දේවල් ලබා ගන්න ගියාම තරමක ප්‍රමාදයක් තිබෙනවා සමහර වෙලාවට ව්‍යාජ විදිහට උපන්න සහතික නිර්මාණය කරන අවස්ථා විවාහ සහතික නිර්මාණය කරන අවස්ථා අපි අනන්තවත් දැකලා තියෙනවා මේ සඳහා නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි ආරක්ෂිත ක්‍රම යටතේ ඒ සියල්ල සිද්ධ වෙන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියට මේ දේවල් සැකසෙන්න ඕනේ ඒ සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කරන්නට නියමිතයි හෙට දිනේදී අපි සූදානම් මේ පිළිබඳව වගේම ආයවැය පිළිබඳවත් කතා බහ කරන්න අද දවසේ හත්වෙනි පැය සාකච්ඡාවට එකතු වෙන්නේ අභ්‍යන්තර හා ස්වදේශීය කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමන් ජේ.සී. අලවතුල මහතායි හත්වෙනි පැයට සහභාගී වෙන ඔබතුමන්ට සුබ දැසනක් කියලා ප්‍රාර්ථනා කරනවා අයිබන් සුබ දැසනක් රාජ්‍යමිතුමා මේ දැන් ආයවැය ගැන කතා කරනකොට බොහෝ දෙනෙක් කිව්වා ආයවැය දෙවන වරකී වීමේ ඡන්ද විමසීම පරාජය කරනවා කියලා ආයවැය පරාද කරලා ආණ්ඩුවක් පිහිටවන්නට අවශ්‍ය කටයුතු සිද්ධ කරනවායි කියලා සමාජයේ කතිකාවක් නිර්මාණය වෙලා තිබ්බා. හැබැයි ආයවැය පරාද වුණේ නැහැ. ඔබතුමන්ලා ආයවැය ජයග්‍රහණය කරනවා වැඩි ඡන්ද ගණනාවකින්. අපි කතා කරමු ආයවැය ගැන. ඔව් ඇත්තටම නජිත් ආයවැය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි මෙවර ඉදිරිපත් කරපු ආයවැය ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය මේ තේමාවට ඒ තේමාවට ගැළපෙන ආකාරයෙන්ම මුදල් අමාත්‍යතුමා මෙවර ආයවැය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඔය කියපු ගොඩක් දෙනෙක්ගේ කතා ඉතාමත් විහිළු බවට පත් වුණා. ආයවැය දෙවනාර කීමේදී අපිට ඡන්ද 119ක් මේකට පක්ෂව ලැබෙනකොට ඔය කියපු සියලු දෙනාට එකතු වෙලා කරන්න පුළුවන් වුණේ විරුද්ධව ඡන්ද 76ක් විතරයි ලැබුණේ. ඉතින් එතනින් එහාටත් එහෙමයි ඊයේ දිනේ අපි අග්‍රාමාත්‍ය වැය ශිෂ්‍ය අපි දැක්කා ඒ එතුමාගේ අමාත්‍යංශයේ ගණනාවක මේ අවස්ථාව අපි දැක්ක විපක්ෂයේ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ මේක ඒකමතිකව සම්මත වුණා. ඉතින් ඒ නිසා ආයවැය සම්බන්ධයෙන් ඔය කියන දේවල් සම්බන්ධයෙන් ජනතාවත් මං හිතන්නේ නොමග යවන ආකාරයෙන් ප්‍රචාර ගණනාවක් ගියා. ඒ කොහොම ප්‍රචාරය කරත් අපේ රජයේ තම ශක්තිමත් අපි ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා අපි ලබාගත්තේ එදා උණුවේ කනගාටුදායක සිද්ධියත් එක්ක විශේෂයෙන්ම රටේ ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී ඒ ක්‍රියාමාර්ගය තුළ අපිට පුළුවන් වුණා නැවත වතාවල් දින 52කට පස්සේ දෙසැම්බර් 17 වෙනිදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට පුළුවන් වුණා රටේ නීතියානුකූලව පාර්ලිමේන්තුවේ බහුතරයක් එක්ක ව්‍යවස්ථාදායකයේ සහයෝගය ඒ වගේම අධිකරණය තුළ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාලාගේ 7 දෙනෙක්ගේ ඒකමතික තීන්දුවත් එක්ක නැවත නීත්‍යානුකූල ආණ්ඩුවක් මේ රටේ ස්ථාපනය කරන්න අවස්ථාව උදා වුණා. අද අපි යන්නේ එක්සත් ජාතික පෙරමුණ රජයක් හැටියට මේ රජයේ නැත්තම් ඇත්තටම ආයවැය ඉදිරිපත් කරන දිනේ නොවැම්බර් 5 වෙනිදා. මේ සාමාන්‍යයෙන් වර්ෂයක අවසානයේ ඊළඟ වර්ෂයේ ආරම්භයට තමයි ආයවැය අපි ඉදිරිපත් කරන්නේ. අද අපිට සිද්ධ වෙලා තියෙනවා මාර්තු 5 වෙනිදා ආයවැය ඉදිරිපත් කරන්න. නමුත් මේ ආයවැය තුලින් රටේ ජනතාවට විශාල සේවාවන් ගණනාවක් අපි සුභවාදී ලෙස ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කළා තියෙනවා. ගොඩක් දෙනෙකුට මේක සමහරලාට ඒකබද්ධ විපක්ෂයේ සමහර මන්ත්‍රීතුමන්ලාට පුදුම සහගත තත්වයක් උදා වුණා එදා ආයවැය ඉදිරිපත් කරාම මාර්තු 5 වෙනිදා. ඒකට හේතුව තමයි අද ඉතාමත් අමාරු අද අපිට ලංකාවේ පහුගිය කාල සීමා තුළ පහුගිය රජයේ ගත්ත ණය නොයෙකුත් කාරණා වලට අපිට ගෙවන්න වෙලා තියෙනවා. මේ වසරේ විතරක් ඇමරිකානු ඩොලර් බිලියන 5.9ක් ඒකේ පළවෙනි වාරිකේ අපි දැන් ගෙවලා තියෙනවා. තව අපිට ඉදිරියට තියෙනවා ඒ කියන්නේ මිලියන වලින් ගත්තොත් මිලියන 5900ක් ඇමරිකානු ඩොලර්. අපි ඒකෙන් 1900ක් ගෙවලා තියෙනවා. ඒ වගේම තව මිලියන 4000ක් අපිට ගෙවන්න තියෙනවා. එහෙම තත්ත්වයක් තීද්දි තමයි එහෙම ගෙවන්න තීද්දි තමයි අපි මෙවැනි ආයවැයක් රටේ ජනතාවට ලබා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි සංවර්ධනයේ පැත්තෙන් ගත්තාම ඉතිහාසයේ කවදාවත් නොකෙරෙනු සංවර්ධනයක් සඳහා ගම් මට්ටමේ ජනතාවගේ යෝජනා ගණනාවකට ගම්පෙරළියේ වැඩසටහනෙන්
මිලියන 48000ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. හොඳයි එමුතුමා අපි ගම්පෙරළේ වැඩසටහන මගෙම රජයේ සංවර්ධන වැඩසටහන මේ සියල්ලටම අවශ්‍ය මුදල් වෙන් කරමු. හොඳයි අපි කතා කරමු දැන් එමුතුමා කිව්වා වගේම ගම්පෙරළේ වැඩසටහන රජයේ සුවිශේෂී සංවර්ධන වැඩසටහනක් ගම ඉලක්ක කරගෙන සංවර්ධනය ගෙන යන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අපි කතා කරමු ගම්පෙරළේ පිළිබඳව කොච්චර මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙනවද? කොයි ආකාරයෙන්ද අයවැය යෝජනා ඉදිරිපත් වුනේ? ඔව් නජිත් මේ වෙලාවේ ගම්පෙරළේ වැඩසටහන ගැන කතා කිරීමේදී මට නොකියම් බැරි කාරණාවක් තියෙනවා. පෞගිය කාල සීමාව, ඒ කියන්නේ දින 52 කාලය තුළ පෞගිය ආණ්ඩුව, ඒ කියන්නේ අර පත් කරගත්ත ආණ්ඩුව මේ අපේ ගම්පෙරළේ වැඩසටහන නැවැත්තුවා. ඒ සඳහා චක්‍රලේඛන නිකුත් කරා. ඒ නිකුත් කිරීම තුළ ප්‍රාදේශීය ලේකම්තුමාලාට දිස්ත්‍රික් ලේකම්තුමාලා හරහා උපදෙස් ලැබුණා ඒ වැඩපිළිවෙල නවත්තන්න කියලා දෙසැම්බර් මාසේ, නොවැම්බර් මාසේ අග වෙනකොට. නමුත් අපි ඉතාමත් සතුටුයි කියන්න අපේ ආණ්ඩුව දෙසැම්බර් මාසේ 17 වෙනිදා නැවත ස්ථාපනය වුණාට පස්සේ නීති අනුකූල රජයක් හැටියට පළවෙනි කැබිනට් මණ්ඩලයේම අපි යෝජනා කරා ගම්පෙරළේ වැඩසටහන නැවත ක්‍රියාත්මක කරන්න ඕන කියලා. ඒ අනුව මේ වෙනකොට ගම්පෙරළේ ව්‍යාපෘති අධ්‍යක්ෂක වෙත මුදල් අමාත්‍යාංශයේ සියලුම යෝජනා ආසන සෑම ආසනයකින්ම යොමු කරලා ඒ යෝජනා මේ වෙනකොට දිස්ත්‍රික් ලේකම්තුමාලා වෙත යොමු වෙමින් පවතිනවා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒවා ප්‍රාදේශීය ලේකම්තුමාලාට ගියාම එතනින් ඒවට අවශ්‍ය සැලසුම් සකස් කරලා ඇස්තමේන්තු සකස් කරලා අපි බලාපොරොත්තු වෙනවා. දැන් අයවැය ගේනකොට මේ වෙනකොටත් මේ කටයුත්ත කිරෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද වෙන අවුරුදු වල වාගේ නෙමෙයි අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල ඉතාමත් කෙටි කාලයක් තුළ අවසන් කරන්න. අප්‍රේල් මාසේ අවසන් වෙනකොට සියලුම සැලසුම් සකස් කරලා ඇස්තමේන්තු සකස් කරලා මැයි, ජූනි, ජූලි මාස වෙනකොට මේ ගම්පෙරළේ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාවට අත්විඳින්න, ජනතාවට බුද්ධි විඳින්න අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන අගෝස්තු වෙනකොට සියලුම වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගම්පෙරළේ වැඩසටහනේදී අපි යෝජනා යවපු ඒ සියලුම යෝජනා වලට අවශ්‍ය ප්‍රතිපාදන අයවැයෙන් වෙන් කරලා තියෙනවා මිලියන 48000ක්. සෑම ආසනයකටම ලංකාව පුරාම තියෙන ලක්ෂ 3000ක් දෙනවා මේ ගම්පෙරළේ වැඩසටහන සඳහා. මේකදී ඉතිහාසයේ කවදාවත් මෙවැනි මුදලක් ග්‍රාමීය මට්ටමේ සංවර්ධනය වෙනුවෙන් මේකේ යෝජනා ක්‍රම 12ක් යටතේ ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන් ග්‍රාමීය මාර්ග ඇලදොල, ඒ කියන්නේ වාරි මාර්ග, සුළු වාරි මාර්ග ක්‍රම, ඒ වගේම විහාරස්ථාන, ඒ වගේම ආගමික ස්ථාන, ඒ කියන්නේ පල්ලි, කෝවිල්, මේ හැම එකටම මේකෙන් ආධාර ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වගේම නිවාස ස්ථිරව අහලවල් නැති අයට රුපියල් ලක්ෂ ඉඳලා 3,00,000 දක්වා ආධාරයක් මේකෙන් ලබා දෙනවා. එවැනි කාරණා ගණනාවකට මේ ගම්පෙරළිය යෝජනා එතුල් කරන්න පුළුවන්. මේක ලංකාව පුරාම තියෙන සියලුම ආසන වලට 3,00,000 ගානේ ලැබෙන උතුර නැගෙනහිර කියලා නැහැ, හැමතැනටම මේක ලැබෙනවා. එවගේම තමයි මේ රාජ්‍යමතුමා මේ දැන් තරුණ පරපුර ගැන කතා කරනකොට වැඩි වශයෙන් සහන දෙන්නට මෙවර අයවැයෙන් අවශ්‍ය කටයුතු සිද්ධ කෙරුණා. අපි දුටුවා තරුණයන් වෙනුවෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා වෙනමම ව්‍යවසායකත්ව සංවර්ධනයක් සිද්ධ වෙන අතරදී අලුතෙන් විවාහ වුණු යුවළ සඳහාත් විශේෂ ආයෝජනා ක්‍රම හඳුන්වා දෙන්නට කටයුතු කළා. මේ පිළිබඳව සමාජයේ බොහෝ දෙනා කතා කළා. විවිධ සමාජ මාධ්‍ය ජාල හරහා මේ පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලකුණා. මොකද තරුණ තරුණියන් තමයි මේ සමාජ මාධ්‍ය ජාල පාවිච්චි කරන්න වැඩි වශයෙන් ඔවුන්ගේ වැඩි අවධානයක් මේ සඳහා යොමු වෙලා තිබ. මේ පිළිබඳව කතා බහ කරන්න අපි කතා කරමු තරුණ තරුණියන් වෙනුවෙන් කොයි වගේ දායකත්වයක්ද අයවැයෙන් ලැබුණේ? ඇත්තටම මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ගිය වසරේ අපි ආරම්භ කරා. නමුත් ගිය වසරේ අපිට පුළුවන් වෙලා තියෙනවා ව්‍යවසායකයන් 36,000කට ඒ අවශ්‍ය සහයෝගයේ ණය ආධාරය ලබා දෙන්න. නමුත් මේ අවුරුද්දේ ඊට වඩා වෙනස් ආකාරයෙන් තවත් අලුත් යෝජනා ගණනාවකුත් එක්ක, ඒ වගේම තරුණ අයට තිබුණු ඒ බැරියර්ස්, එහෙම නැත්නම් මේ ලබා ගැනීමට තිබුණු අපහසුතා ගණනාවක් අපි අයින් කරලා ඒ ගිය අවුරුද්ද තිබු අත්දැකීමුත් එක්ක විශේෂයෙන්ම මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව කියන බැංකු තුනෙන් තමයි මේ අවස්ථාව ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අද මේ වන විට ඒ බැංකු හැම එකම හැම කාර්යාලයකම වෙනමම කවුන්ටරයක් මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට විවුර්ත කරලා තියෙනවා. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ මැදිහත්වීම නිරන්තරයෙන් සිදු වෙනවා. මොකද මේක ක්‍රියාත්මක කිරීමේදී ගැටලු ගණනාවක් මතු වුණා. ඒ තුළ තමයි මේ ප්‍රශ්න වලට ඒ අවශ්‍ය ප්‍රතිකර්ම මුදල් අමාත්‍යාංශයේ මැදිහත් වෙලා ක්‍රියාත්මක කරන්නේ. මේකෙදී අපි කියන්න ඕනේ දැන් උපාධිධාරී තරුණයෙකුට තමන්ට සුරක්ෂිතභාවය සඳහා තියන්න මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට ණය ගන්නකොට දේපොලක් මොකක් හරි තියන්න ඕනේ. නමුත් එහෙම අවශ්‍ය නැතුව අප සුරක්ෂිතතාවයට අප මුකුත්ම නොතියාගෙන
ලක්ෂ 15ක මුදලක් තමන් ඉදිරිපත් කරන ව්‍යාපෘති වාර්තාවේ සාර්ථකභාවය සඳහා හොඳ සාර්ථක ව්‍යාපෘති වාර්තාවක් නම් ඒ සඳහා ලබා දෙනවා. අපි කියනවා ප්‍රොජෙක්ට් රිපෝට් එකක් නැත්නම් බිස්නස් රිපෝට් එකක්. රිපෝට් එක ඉතමත් ඒ බැංකුව විශ්වාස කරනවා මේ ව්‍යාපෘති වාර්තාව තුළ මේ 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 කටයුත්ත ක්‍රියාත්මක කරන්න හැකියාව තියෙනවා කියලා. අනිවාර්යයෙන්ම යාට සුරක්ෂිතභාවය සඳහා කිසිම දෙයක් තියාගන්න නැතුව ලක්ෂ 15ක ණයක් ලබා දෙනවා. ඒ ණය ලබා දෙනවා විතරක් නෙමෙයි ඒකට ඒ ව්‍යාපෘති ආරම්භ කරන්න ඒ ණය ගෙවීමේදී කාල සීමාවක් දෙනවා. ඒ විතරක් නෙවෙයි මේකේ පොලිය සම්පූර්ණයෙන් භාණ්ඩාගාරයේ ගෙවන්නේ. ඒක මේ සීරෝ ඉන්ට්‍රස්ට්. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එකක් නැතුව තමයි ඒ අවස්ථාව දෙන්නේ. ඒ වගේ ණයෝජනකම ගණනාවක් තියෙනවා. ඒ හැම ගොඩක් ඒ වගේ 6% වගේ ඉතමත් අඩු පොලියක් අය කරන්නේ බැංකුවෙන්. මොකද බැංකුවට මේ 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 ඒ ඉතිරි පොලිය ප්‍රමාණය භාණ්ඩාගාරයෙන් ලබා දෙනවා. ඒ වගේ මේ වැඩසටහන අපි ආරම්භ කරන්න ප්‍රධානම කාරණාව තමයි අපේ රට අද විශේෂයෙන්ම අපනායනේ අපි වැඩි කරගන්න ඕනේ. දැන් ලෝකයේ දියුණු රටවල් විතරක් නෙමෙයි අපි අසල්වැසි රටවල් ගත්තත් තායිලන්තයේ වියට්නාම් වගේ රටවල් ගත්තත් ඒ හැම රටකම අද මේ වෙන විට ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය 100% ගණන් ගත්තාම අපිට වඩා විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් අපේ 2% වගේ සීමා වෙලා තියෙනවා. මොකද අපේ ගොඩක් තරුණ තරුණයන් විශ්වාස කරන්නේ රැකියා සම්බන්ධයෙන් රජයේ රැකියා ගැන විශාල උනන්දුවක් තියෙනවා. ඉතින් ඒක කමක් නැහැ. නමුත් ව්‍යවසායකයන් ප්‍රමාණය අපි වැඩි කරගන්නවා කියන්නේ මම හිතන්නේ රටට ඉතාමත් ඒක හිතකරයි. මොකද අපේ ඉතිහාසය ගත්තත් පැරකුම් යුගයේදී අපි අපේ රටේ දේවල් පිටරට යවලා ආදායම් ලැබලා තියෙන ඉතිහාසයක් තියෙනවා අපිට. ඉතින් එහෙම ඉතිහාසයක් තියෙනවා නම් අපිට ඒ පුරුද්ද තියෙනවා. අපේ ඇඟේ අපේ ලේවල තියෙනවා. ඇඟේ තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපිට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි. මේ හරි මාර්ගයේ අපිට නොලැබීම තමයි තියෙන්නේ. ඒ නිසා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා අරමුණ තමයි ව්‍යවසායකත්වයට අපේ රටේ වැඩියෙන් තරුණයන් එකතු කිරීම සහ ඒ සාර්ථක කරගැනීමේ හැකියාව තියෙනවා කියලා අපිට දැන් පෙරිලා තියෙනවා. සමස්තයක් ඉදිරියටම රටක් විදිහට දියුණු වෙන අවශ්‍ය කටයුතු අයවැයෙන් සිද්ධ කරලා තියෙන බව තමයි ඔබතුමන් සඳහන් කළේ. දැන් ඔය අතරෙදී හෙට දවසේදී සුවිශේෂී වැඩ කටයුත්තක් සිද්ධ වෙනවා. අපි අර කලින් කිව්වා වගේම උප්පැන්න සහතිකයක් ලබා ගන්න අපි දිගු පෝලිම් වල ඉඳපු කාලයක් අපිට තිබ්බා. මරණ සහතිකයක් ලබා ගන්න මේ සෑහෙන වෙලාවක් ගියා. නමුත් දැන් මේ කටයුතු තාක්ෂණයත් එක්ක පහසු කරගන්න ඕනේ. ඒ වගේම මේ සහතිකවල නිර්වද්‍යභාවය මේ ඇත්ත ඒවද ව්‍යාජ සහතිකද නැත්නම් කොහොමද කියන වගත් විශේෂම සහතික කරගන්න අවශ්‍යයි. අපි කතා කරමු ඇමතුමා හෙට සිද්ධ වෙන වැඩපිළිවෙල පිළිබඳව. දැන් ඉඩම් ඔප්පු සම්බන්ධයෙන්ුත් හෙට දවසේදී ක්‍රිසියම් ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් එක් දින සේවාවක් ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරනවා. අපි මේ වැඩපිළිවෙල පිළිබඳව කතා කරමු ඔබතුමන්ගේ අමාත්‍යංශය හරහා. ඇත්තටම අපේ අමාත්‍යංශයේ අපේ අමාත්‍ය වජිර අභිවර්ධන මැතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත මේ කටයුතු සිදු කරන්නේ. මම රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඒ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. රජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව කියන්නේ අපේ රටේ තියෙන ඉතාමත් වැදගත් දෙපාර්තමේන්තුවක්. මේ දෙපාර්තමේන්තුව ආරම්භ කරලා තියෙන 1864 කියන්නේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඒ ආරම්භ කරේ 155ක් පැන්නේ. 155ක් වෙනවා. ඒකෙදි 1867 තමයි වර්ෂයේ උපැන්න මරණ විවාහ ලියාපදිංචි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ කාල සීමාව තුළ යම් යම් අන්සෝලින් ඉස්සරහට ආවත් අපි දකිනවා මේ සේවාව තුළ විශාල අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඒ අඩුපාඩු වලින් ඇත්තම ඒකෙදි පාඩු වෙන්නේ ජනතාවට. ඉතින් අපි අද මේ ක්‍රියාත්මක කරන්න ඉතාමත් වැදගත් සේවාවක් එක් දින සේවාවක් හැටියට රටේ ජනතාවගේ වටිනාම දේ තමයි තමන්ගේ ඉඩම තමන්ගේ ඉන්න නිවාසයේ මේ ඔක්කොම තියෙන ඉඩමක් එක්කනේ. ඉතින් ඒක එක් දිනකදී වුණත් ලබා ගැනීම හැකියාව අද එක් දිනක ලබා ගැනීම හැකියාව තමයි අපි හෙට ආරම්භ කරන්නේ. මේක අපේ බත්තරමුල්ල තියෙන ප්‍රධාන රජිස්ට්‍රාල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ඒ වගේම අපේ දිස්ත්‍රික්ක පුරාම තියෙනවා රජිස්ට්‍රාල් දෙපාර්තමේන්තුව සඳහා කාර්යාල 45ක්. මේ 45ෙම හෙට අපි ආරම්භ කරනවා. හෙට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අතින් පළවෙනි ඒ එක් දින සේවාවේ ඉඩම් ඔප්පුව රෙජිස්ටර් කරන එක එතුමා අතින් ලබා දීලා ලංකාව පුරා මේ වැඩපිළිවෙල ආරම්භ කරනවා. ඉතින් ඒක විතරක් නෙවෙයි අපි මේ මෙතෙන්දී තව කාරණා ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ අපේ උප්පැන්න සහතිකේ ඇත්තරම අද මේ වෙනකොට අපිට තියෙන උප්පැන්න සහතික වලින් අපි ළඟ තියෙන සංඛ්‍යාලේකන 90 13%. 13%ක් වංචනිකව ඉදිරිපත් වෙන උපැන්න සහතික. මේක ඉතාමත් අහිතකර තත්වයක්. ඉතින් ඒ නිසා අපි එවැනි තත්වයක් ඇති නොවෙන්න ආරක්ෂිත ස්ථාන 16ක් වගේ. මොකද ජාත්‍යන්තර ප්‍රමිතියට තියෙන්න ඕනේ ආරක්ෂිත ස්ථාන 11යි. නමුත් අපි මේ හෙට දිනේ ඉදිරිපත් කරන උපැන්න සහතිකේ
ආරක්ෂක ස්ථාන 16ක් සටහන් කරලා කිසිම කෙනෙකුට වංචාවක් කරන්න බැරි ආකාරයෙන් ඉතාමත් සුරක්ෂිතව ඒ වගේම භාෂා තුනෙන්ම සිංහල දෙමළ ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම මේ උපැන්න සාතික ඉදිරිපත් වෙනවා. ඒතකොට කාටවත් මේක ට්‍රාන්ස්ලේට් කරන්න ආයෙ වෙනම ගාණක් ගවන්න එහෙම නැත්නම් විදේශ සේවා අමාත්‍යාංශයේ කොන්සුලාන්සෙට ගිහිල්ලා සාතික කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විදේශ රටකට උනත් ඉදිරිපත් කරන්න පුළුවන් ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර තත්ත්වයේ උපැන්න සාතිකක් අපි හෙට ඉදිරිපත් හෙට ආරම්භ කරනවා. ඒ උපැන්න සාතිකේ දැන් අද තියෙන උපැන්න සාතිකේ රෙජිස්ට්‍රාරවරු ගණනාවක් 300 ගාණක් අස්සම් කරනවා. නමුත් දැන් අපි බලන්න අපි ආගම නිවැරදි දෙපාර්තමේන්තුවෙන් ගත්තොත් අපි ගන්න පාස්පෝර්ට් එක එහෙම නැත්නම් ගමන් බලපත්‍රේ එතන ඉන්න කොමසාරිස් ජෙනරාල් වරයා විතරයි අස්සම් කරන්නේ. දැන් හැඳුනුම්පත ගත්තොත් පුද්ගලින් ලියාපදිංචි කරන්නේ කොමසාරිස් වරයා විතරයි අස්සම් කරන්නේ. අන්න ඒ තත්වයෙන් අපේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් වරයා විතරක් අස්සම් කරන උපැන්න සහතිකක් තමයි හෙට නිකුත් වෙන්නේ. මේ උපැන්න සහතිකේ හෙට අපේ ප්‍රධාන කාර්යාලයෙන් අග්‍රාමාත්‍යතුමා අතින් නිකුත් කරාම අපි බලාපොරොත්තු වෙනවා ඒක ලංකාව පුරාම තියෙන අපේ කාර්යාල අර 45 තුලත් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලංකාව පුරාම තියෙන 331 තුලත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. දැන් මුතුමා මේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් සහතික කරන එක්කෙනෙක් පමණයි. දැන් ඔය විවිධ පිරිස් සහතික කළා. ඒ කියන්නේ කොට්ටාස මට්ටමින් නැත්තම් ඒ විදිහට කළේ මේ ලබා දෙන්න පහසු සඳහා. දැන් බොහෝ වෙලාවට අත්සරක් ගන්න අපිට වෙලාවක් යනවා. හැබැයි දැන් මේ අලුත් වැඩපිළිවෙල හරහා ප්‍රමාදයක් ඇති වේද? නෑ නෑ මේ මේක ප්‍රමාදයක් ඇති වෙන්නේ නෑ. මේක ඉස්සරට වඩා ඉතාමත් කාර්යක්ෂමයි. මේකට අපි අලුත් තාක්ෂණය, ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් තාක්ෂණය සිලුම ඒ දේවල් භාවිතා කරලා තමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ අනුව බලනකොට මේ මේකෙදි අර වංචා දූෂණ පැත්තෙත් කොහොමත්ම කරන්න බැරි තත්වයට ආරක්ෂිත ස්ථාන 16ක් සටහන් වෙනවා. ඊට අමතරව එකම ස්ථානකින් ඒ කියන්නේ රිසා ජනරාල් වරයා විතරක් සහතික කිරීම තුළ මං හිතන්නේ අර ඒ තිබුණු ඉඩ ඔක්කොම ඇහිරිලා ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මේක නිකුත් කිරීමේදී අර තමන්ගේ ගමේ ප්‍රදේශයේ තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ තුළ මං හිතන ප්‍රමාදයක් ඇති වෙන්නේ නැහැ. මොකද අපේ රටේ පුරාම තියෙන අපේ රිසා දෙපාර්තමේන්තුවේ කාර්යාල 45 තුලත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 තුලත් මේක ලබා ගැනීම හැකියාව තියෙනවා. මේක අපි ඔතනින් එහාටත් ඉස්සරහට අරගෙන යන බලාපොරොත්තු. අපි දැන් සේවා පීස වැඩසටහනකට ග්‍රාම නිලධාරි නිල පීසක් අපි හදාගෙන යනවා. දැනට 2000 ගණක් අපි හදලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේවා තුලදීත් ඉස්සරහට මෙවැනි කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා සමයි මේ වැඩපිළිවෙල අපි ආරම්භ කරගෙන යන්නේ. ඒ කියන්නේ හැම ග්‍රාම සේවා කොට්ටාස අපේ තියෙනවා රටේ 14,022ක් මේ වන විට. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා 2020ට පෙර මේ කාර්යාලවලත් මේ සේවාවන් ලබා දීමේ හැකියාව සඳහා අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. දැන් අර අපි කලින් කතා කළා වගේම දැන් විදේශ රටකට යනනම් සමහර වෙලාවට අපිට මේ ට්‍රාන්ස්ලේට් කරන්න ඕන නැත්නම් පරිවර්තනය කළා ඒ නීතිඥෙක් මාර්ගෙන් හෝ දෙවුරුම් කොමසාරිස් නැත්නම් මේ කටයුතු කරන කෙනෙක් කරා ඒ පිළිබඳව තහවුරු කරගත යුතුව තිබුණා. නමුත් දැන් ඔබතුමන් සඳහන් කරන විදිහට මේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව තමයි උපැන්න සහතික අලුතෙන් ඉදිරිපත් කරන්නට කටයුතු කරන. මේ සඳහා අයදුම් කරන්න ඕනද? නැවත වරක් අයදුම් කළ යුතු වෙනවද? කොහොමද? ඔව් නෑ දැනට මේක අපි ආරම්භ කරාම දැන් අලුතෙන් දැන් හෙටින් පස්සේ උපදින දරුවන්ට මේක අනිවාර්යෙන් මේක තමයි ලැබෙන උපැන්න සහතිකේ. ඊට පෙර දැන් අපි වාගේ කට්ටියට කියන්නේ කලින් උපැන්න සහතික තියෙන අයට ලබා දීමේ වැඩපිළිවෙලත් අපි ඊළඟට ආරම්භ කරනවා. දැනට ක්‍රියාත්මක කරන්නේ අලුතෙන් උපදින දරුවන්ට හෙටින් පස්සේ ලැබෙන්නේ මේ අලුත් සහතිකේ. ඉතින් මේකෙදි මම තව දෙයක් කියන්න ඕනි. මේකෙදි අර මේක අපි හඳුන්වන්නේ ජනතාවගේ උපැන්න සහතිකේ කියලා. මොකද මේකෙදි අර අපිට සමහර උදවි ආයට නොයෙකුත් අපහසුතා ඇති වෙන විදිහේ මානසික මට්ටම් අනුව තත්ත්වයන් ඉස්සර පරණ උපැන්න සහතික වල ඇතුල් වෙලා තිබුණා. ඒ කියන්නේ පියා සම්බන්ධයෙන් කරුණු අරීමේ. දැන් ඒව ඔක්කොම ඉවත් කරලා ඉතාමත් සුබදා එහෙම ජනතා වට හිතකර උපැන්න සහතිකයක් හැටියට තමයි මේක අපි ඉදිරිපත් කරන්නේ. හොඳයි අපි සූදානම් මේ පිළිබඳව තවදුරටත් කතා බහ කරන්න විරාමයක් ලබා ගන්න. එකතු වෙන්නේ හත්වෙනි පැය සමගින් අපි කතා බහ කරමින් සිටියේ හෙට දවසේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා ජනතා අයිතියට ලබා දීමේ
ක්‍රියාවලියක් ඒ තමයි ඉඩම් ලියාපදිංචි කිරීමේ කඩිනම් එක්තින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතිකයක් සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබා දීමේ ජාතික වැඩසටහන ජනගත කිරීම හෙට දවසේදී සිද්ධ කරනවා බොහෝ දිනකට කාලයක් තිස්සේ පෝලිම්බල් රස්තිය අදු වෙලා තරමක අපහසුතාවයට පත් වෙලා හිටියේ හැබැයි එක් දින සේවාවක් ආරම්භ කරන්නට නියමිතයි හෙට දවසේ ඉඳන් ඉඩම් ඔප්පු ලබා ගැනීම සඳහා ඒ වගේම තමන්ගේ උපැන්න සහතිකේ සුරක්ෂිත බව තව තවත් අහවුරු කරගන්න හැකියාවක් ලැබෙනවා දැන් අපිත් එක්ක සාකච්ඡාවට එකතු වුණේ මේ සම්බන්ධයෙන් කතා බහ කරන්න අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමන් ජේසීආර් වතුළු මහත්මයා අපි ඔබතුමන් අර කලින් සඳහන් කළා මේ සහතිකේ ආරක්ෂිත ස්ථාන 16ක් තියෙනකල දැන් සහතිකේ මතද මේ දේවල් නිර්මාණය වෙලා තියෙන ආරක්ෂිත ස්ථාන කොහොමද ජාත්‍යන්තර ප්‍රමිතිය අත්‍තරම ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ආරක්ෂිත ස්ථාන 11ක් තමයි බලන්නේ කට්ටිය නමුත් අපි ඊටත් වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා ඒකට හේතුවක් තියෙනවා අපි ආරක්ෂිත ස්ථාන 16ක් මේකට ඇතුළු කරලා තියෙනවා උපැන්න සහතිකේට ඒ වගේම විවාහ සහතිකේට මරණ සහතිකේට මේ එකක් නෙමෙයි මම උපැන්න ගැන විතරක් කතා කරන්නේ ඒ අනිත් සහතිකත් මෙතන අලුත් වෙලා හෙට දිනේදී අපි නිකුත් කරනවා ඒ වගේම මේකට හේතුව තමයි අපි බැලුවාම අපිට තියෙන වාර්තා අනුව සංගණනයේ අනුව උපැන්න සහතික වලින් 17%ක් අද සංසරණය වෙන්නේ වංචනික ලෙස හදපු උපැන්න සහතික. මේක එක පැත්තකින් අපේ අනිකුත් සේවාවන් ඒ කියන්නේ හැඳුනුම්පත් හැදීමේදී ඒ වගේම ගමන් බලපත්‍ර හැදීමේදී මේවා මේ ආයතන වලට මේක ගැටලුවක්. වංචනික උපැන්න සහතික සොයා ගැනීම දැන් ඒ කියන්නේ ඒක පරීක්ෂා කරලා බැලීමේ ගැටලු ගණනාවක් තියෙනවා. ඒ වගේම මරණ සහතික වලින් 13%ක්. දැන් මේක එක වෙලාවකට මේ ගාන බැලුවම පුදුමත් හිතෙනවා. දැන් මරණ සහතිකත් හොරට හදලා දිනවා. ඒ කියන්නේ යම් යම් හේතු අනුව. ඒ වගේම විවාහ සහතිකත් තියෙනවා 11%ක් වංචනික ලෙස සකස් කරපුවා. අපේ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාල එක නනුව. ඊටත් වඩාම අපි කවුරුත් පුදුම වෙන දේ තමයි අපි කාටත් ඉඩම් ඔප්පුවක් තියෙනවනේ ගෙදරකට නිවසකට ඒ ඉඩම් ඔප්පු වලින් 42%ක් වංචනික සහගතව හදන තත්ත්වයක් තමයි අද ඇති වෙලා තියෙන්නේ. ඉතින් අපේ මූලික අරමුණ තමයි මෙන්න මේ தත්ත්වය වෙනස් කරලා මේ தත්ත්වය වෙනස් කළා මේක අපි අකමැත්තෙන් වුණා අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන දෙයක් මම මේ කතා කරේ මොකද මේ අපි හංගල වැඩක් නැහැ මේක රටේ අත අද ඇති ඇත්ත සුභහ தත්ත්වේ ඉතින් මෙවැනි ආයතනයක් තමයි අපි මේ අලුත් කරගෙන හෙට දිනේ සිට මෙවැනි தත්වයන් වළක්වාලීම සඳහා මෙවැනි ඒ කියන්නේ අලුත් තාක්ෂණ යොදාගෙන ඒ සේවාව කල්මරන් නැතුව කඩිනමින් ක්‍රියාත්මක කරලා මේ ඒ හැම එකකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ වංචාව මේ 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 සිදුවලා තියෙන අසාධාරණය නවත්තලා ඉතාමත් ජනතාවට සහ ලෝකයට පිළිගන්න පුළුවන් සහතික මේ 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 හැම එකකම ඉදිරිපත් කරන්න. දැන් ඔබතුමන් කලින් කිව්වා මේ දැන් මේ සහතිකයට යොදන්නේ එක් අත්සනක් පමණයි. ඒ රෙජිස්ට්‍රාර්වරයාගේ අත්සන. දැන් මේ වගේ දෙයක් කරනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මේක මේ ප්‍රාදේශීය කාර්යාලවලින් ලබා ගන්න පුළුවන්ද නැත්නම් ප්‍රධාන කාර්යාලයටම එන්න ඕනද කියලා. ඒ වැඩපිළිවෙල කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඒක දැන් මේ වෙනකොටත් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මේ සියල්ල අපි සම්බන්ධ කරලා තියෙන්නේ මේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තුළ. ඒ කියන්නේ අලුත් තාක්ෂණය අපි යොදාගෙන තමයි මේ කටයුතු කරන්නේ. එහෙනම් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක ශනිකයෙන් මෙතනින් අපේ කාර්යාලයෙන් ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ඒ සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒකට තප්පර ගණනක්වත් යන්නේ නැහැ. ඒක ඉතාම ශනිකයෙන් ලබා ගැනීම හැකියාව තියෙනවා. හෙට උදෑසන 9ට මේ කටයුතු සිද්ධ වෙන්නේ. අගමැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඒ කටයුතු සිද්ධ කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන හෙට උදෑසන සජීව ලෙස අප මේ කටයුතු විකාශය කරන්නටත් සූදානම් ඉන්න බව අපි මතක් කරන්න ඕනේ. දැන් කෙනෙක්ට අපි කලින් කිව්වා වගේම ඉඩමක හිමිකමක් ලබා ගන්නකොට ඇමතුමා මේ ප්‍රශ්නයක් තිබේ කාලයක් යනවා මේ ඉඩම් නිරවුල් කරගන්න කිසියම් ආකාරයක සැලකිය යුතු කාලයක් ගත වෙනවා මේ දේ අවම කරන්නත් මොනවා හරි වැඩපිළිවෙලක් තියෙනවා දැන් ඔබතුමලා එක් දින ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන මේ වැඩසටහන හරහා කොහොමද රාජ්‍යාංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්න පියවර ගන්න. ඔව් විශේෂයෙන් මේ සඳහා අපි මේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රතිලාභ ලැබෙන විදිහට අපි සකස් කරලා තිනා මොකද දැන් අපි ජාතික හැඳුනුම්පත නිකුත් කරන දෙපාර්තමේන්තුවරත් එවැනි 40% ප්‍රතිලාභයක් ඒ සේවකයන් ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි ගමන් බලපත්‍රය ලබා දීමේදීත් එවැනි ආයතන ගණනාවක් තියෙනවා රට තුල. ඒ වගේම මේ දෙපාර්තමේන්තුවත් විශේෂයෙන්ම ඒ මේ කාර්යක්ෂම සේවාව ඉස්තු කිරීම සඳහා ඒ සේවකයන් විශේෂ වරප්‍රසාද ලබා දෙන ආයතනයක් හැටියට රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව පත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ උපැන්න සහතිකය නම් කරලා තියෙන ජනතාවගේ උපැන්න සහතිකය කියලා අලුත් විදිහකට මේ ජනතාවටම හිමි වෙන සුවිශේෂී වරප්‍රසාදයක් මීට පස්සේ මේ
ජාත්‍යන්තර ප්‍රමිතියට නැත්නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න උවමනාවක් නැහැ. අපි කලින් කියන වගේ මේ ට්‍රාන්ස්ලේට් කරන්න නැත්නම් පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න ඕනේ නැහැ. සිංහල දෙමළ ඉංග්‍රීසි මේ භාෂාත්‍රිත්වෙන්ම ඒ උපැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික නිකුත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හෙට දවසේ ඉඳන් ක්‍රියාත්මකයි. ඒ අතරදී රාජ්‍ය අමාත්‍යතුමාකින් තවත් අමතර කරුණක් දැනගන්න තමයි සූදානම් වෙන්නේ. දැන් අයවැය දෙවන වර කියවීම පැවැත්වුණා. දැන් අයවැය තුන්වෙනි වර කියවීමක් තියෙනවා. මේ ඡන්ද විමසීමකුත් පවත්වන්නට නියමිතයි. කොහොමද ශක්තිමත් මූණ දෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරලා තියෙන්නේ? මට ඇත්තටම මම මගේ දෙවන වර කියන අවස්ථාවට ඉස්සලත් මාධ්‍යෙන් ඇහුවම මම ප්‍රකාශ කරේ අයවැය සම්බන්ධයෙන් අපිට තියෙන්නේ අර ඔක්තෝබර් 26 වෙනිදා ඇතුළු සිද්ධියත් එක්ක අපිත් එක්ක හිටපු මන්ත්‍රී කණ්ඩායම මේ අවස්ථාවෙත් ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ ඇරෙන්න අනිත් සියලු දෙනාම ඡන්ද දීලා ඊට අමතරවත් තව කණ්ඩායමක් එකතු වුණා දෙන්නෙක් මන්ත්‍රීතුමාලා. එහෙනම් තුන්වෙනි වර කියෙමත් ඔය කවුරු මොනවා කතා කරත් මේ ප්‍රතිඵලයටත් එහාගේ ප්‍රතිඵලයක් ඒ කියන්නේ ජයග්‍රහයි. 119 අපිට ලැබුණේ මේකෙදි. මම විශ්වාස කරනවා 120ට එහාගේ ප්‍රතිඵලයක් ඒ කියන්නේ මන්ත්‍රී සංඛ්‍යාවගේ සහයෝගයක් තුන්වන වර කීමේදී අපිට ලබා ගැනීම හැකියාව තියෙනවා. දැන් රටේම සංවර්ධනයේ ක්‍රියාත්මක වෙනවා. කුරුණෑගල පැත්තේ කොහොමද සංවර්ධනය? ඔව් දැන් කුරුණෑගල ඇත විශේෂයෙන්ම අපේ අධිවේගී මාර්ගය තුන්වෙනි අදේරේ වැඩ කටයුතු දැන් ආරම්භ කළා. අපි බලාපොරොත්තු වෙනවා. මං ඊයේ පෙරේද අපි විශේෂයෙන්ම මහාමාර්ග අමාත්‍යවරයාත් ඒ වගේම අපේ මහානායක ස්වාමින් වහන්සේලාත් ගිහිල්ලා නිරීක්ෂණ චාරිකාවක් ගියා. ඒකට මාව සහභාගී වුණා. අපි ඉතාම සතුටු වෙනවා. ඉතාම කෙටි කාලයක් තුළ ඒ කියන්නේ මේ වසර අවසන් වෙනකොට ඒ කියන්නේ ලබන වසර ආරම්භයේදී අපිට කුරුණෑගල සිට විශේෂයෙන්ම මේ තුන්වෙනි අදේරේ කිලෝමීටර් 40 සීමාව පාවිච්චි කිරීමේ හැකියාව ලැබෙනවා. අපි ඒක ඉතාම සතුටක්. මොකද කුරුණෑගල ප්‍රදේශයෙන් එහා පැත්තට අනුරාධපුරේ, පොළොන්නරුව, ඒ වගේම තිරුගුණාමලේ යාපනය දක්වා යන ජනතාවට මේක ඉතාමත් පහසු මාර්ගයක් වෙයි. මේක ඉතාමත් වැදගත් මාර්ගයක්, රට මැදින් යන මාර්ගයක්. කුරුණෑගල සංවර්ධනය කරන අතරේදී දැන් ඔය ගම්පෙරළි ප්‍රතිලාභ ලැබෙන විදිහ ගැනත් අපි කතා කරමු. ගම්පෙරළින් සුවිශේෂී වැඩසටහන් රැසක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරම්භ කළා. මේ වැඩසටහන් සාර්ථක ක්‍රියාත්මක වෙනවද? ඔව් විශේෂයෙන්ම අපි දැක්ක ගේපාර ගම්පෙරළි වැඩසටහන් නවත්තන අවස්ථාවේ වුණත් දැන් අපේ මාවතම කොට්ටාසි වගේ අපි 80% විතර වැඩ කටයුතු ක්‍රියාත්මක කරා. ඒ අනුව ඒකේ ප්‍රතිලාභ දැන් ජනතාව භුක්ති විඳිනවා. විශේෂයෙන්ම ගාමී මාර්ග අවශ්‍යතාවය දැන් ඉතාමත් ඉහළ මට්ටමක තියෙන. ඒකට හේතුව තමයි අද ගමේ ජනතාවගේ ආර්ථික තත්ත්වයත් එක්ක යාලට මෝටර් සයිකල්, ත්‍රී වීල්, වෑන් රථ, කාර් රථ මේ හැම කෙනාටම එදාට වැඩිය අද ගම්මට්ටමට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අයට මාර්ගය කියන එක ඉතාමත් අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගම්පෙරළි වැඩසටහනේ මූලිකත්වය අපි ලබා දීලා තියෙනවා ග්‍රාමීය මාර්ගවලට. ඒ වගේම කෘෂිකාර්මික වැව් අමුණු ඒ ගාමීය මට්ටමේ තියෙන ඒවා සංස්කරණය කරන මේවා ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා ගිය අවුරුද්දේ අපි ක්‍රියාත්මක කරපුවා අතරමඟ බාධා ඇති වුණත් ඒ ප්‍රතිඵල දැන් ජනතාව භුක්ති විඳිනවා. මේ වසරේ එක ආසනයකට 103,000 ගානේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනකොට මම හිතන්නේ විශාල ප්‍රතිලාභ ජනතාවට අත්කර ගැනීම හැකියාව ලැබෙනවා. මේ අවුරුද්දේ අගෝස්තු මාසය වෙනකොට මේ සියලු වැඩ අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි මේ අවුරුද්ද මැතිවරණ වර්ෂය. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ වලට සූදානම්ද? ඔව් පැහැදිලිවම අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අනිවාර්යයෙන්ම තියන්න වෙනවා ජනාධිපති මැතිවරණයක්. මේ වන විට අනිකුත් විපක්ෂය කියන්නේ ඒකබද්ධ විපක්ෂයේ අපේක්ෂක 6-7 දෙනෙක් මේ වෙනකොට නම් යෝජනා වෙනවා. ඇතුලේ අපි දකිනවා එළියට පේන දෙයට වඩා විශාල අර්බුදයක් ඇතුලේ තියෙනවා. ඒක තමයි මේ අයවැයදිත් අපි දැක්කේ. මෙයාලා බලාපොරොත්තු වුණ දේ එයාලම්ම පුදු වුණා. විශේෂයෙන් මේ ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා අපි 119ක් ගන්නකොට ඒ කට්ටිය 76කට සීමා වෙනකොට එයාලා හිතපු නැති දෙයක් වුණා. මොකද ඡන්දේ පාවිච්චි නොකර කණ්ඩායමක් එළියට ගියා. එයාලා විශ්වාස කරපු අය. ඉතින් ඒ නිසා මේ අර්බුදේ තමයි මේ ඇතුලේ තියෙන්නේ. ඉතින් අද ජනාධිපති මැතිවරණයකට අපේක්ෂකෙක් හොයාගන්න ප්‍රශ්න වෙලා තියෙනවා ඒකබද්ධ විපක්ෂය ඇතුලේ කණ්ඩායමට. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපි ජනාධිපති මැතිවරණය කවද්ද තියන්නේ කියලා නියමිත දිනේ ඉදිරිපත් කරාම අපේ කෘත්‍ය අධිකාරී මණ්ඩලය එකතු වෙලා සාකච්ඡා කරලා අපේ අපේක්ෂක අපි ඉදිරිපත් කරනවා. අපිට කිසිම ගැටලුවක් නැහැ. අපි ඉතාමත් එකමුතු භාවයකට ලක් වෙලා තියෙනවා ඔක්තෝබර් මාසේ 26 වෙනිදාන් පස්සේ. අපි ජයග්‍රහයි මාවතට ඇවිල්ලා තියෙනවා.
මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ ගණනාවක් එක්ක සාකච්ඡා පැවැත්වුවා. ඔබතුමන්ලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එකඟද කොහොමද? ඔව් දැන් මෙහෙමයි. ඒක තාම සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. ඉතින් අපි එක්සත් ජාතික පක්ෂයේ මේ සම්බන්ධ යෝජනා තව ඉදිරිපත් කළා නැහැ. නමුත් අනිකුත් පක්ෂ යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා සාකච්ඡා කරගෙන යනවා. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මොකද දැම්මම ඒ සම්බන්ධයෙන් අපිට ප්‍රකාශ කරන්න අමාරුයි. අපි කණ්ඩායම රැස්වීමේ ඒ වගේම කෘත්‍ය අධිකාරි මණ්ඩලයේ සාකච්ඡා කළා. අපි ඒකමිතිකව අනිකුත් පක්ෂ ගන්න ඒ තීන්දුවත් එක්ක මගේ දැන හැම කෙනාටම එකඟ වෙන්න පුළුවන් නම් මම හිතන අපිට කිසි ගැටලුවක් නැහැ. ඒ රටේ විපක්ෂය ඒ වගේම අනිකුත් පක්ෂ සුළු පක්ෂ මේ සියලු පක්ෂ එකඟ වෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ එකඟතාවය තුළ ඒ කියන්නේ සියලු දෙනාගේ එකඟතාවය තුළ තමයි අපි තීන්දුව තීරණ අරගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඉඩම්ලි අපදිංචි කිරීමේ එක් දින සේවාව සහ ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ ජාතික වැඩසටහන හෙට උදැසන 9:30 බත්තරමුල්ල රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙනවා. අප මේ බව සජීව ලෙස විකාශය කරන්නට නියමිතයි හෙට උදැසන 9:30 එක්වන්නට පුළුවන්. ඔබට හෙට උදැසන 9:30 අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ. හෙට දවසේදී විශේෂම සඳහන් කරන්න ඕනේ ඉඩම්ලි අපදිංචි කිරීමේ කඩිනම් එක් දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව සැකසුණු නව උප්පැන්න සහතිකයක් සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබා ගැනීමේ ජාතික වැඩසටහන ජනගත කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ. හෙට දිනේ පටන් ඔබට ඒ පහසුකම භුක්ති විඳින්නට හැකි බව මතක් කරන්න ඕනේ. අද දවසේ අපිත් එක්ක හත් වෙනි පැය සාකච්ඡාවට එකතු වුණේ රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුල මැතිතුමන්. එතුමන් අභ්‍යන්තර සහ සුදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යතුමන් විදිහට කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන චරිතයක්. අපි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියන් දෙනවා අද දවසේ අපිත් එක්ක එකතු වෙන්න පිළිබඳව. එසේනම් අපි සූදානම් හදට ඔබේ නිවසෙන් සමුගන්න. අපි යලිත් ඔබ හමු වෙන්නේ ලබන සඳුදා උදෑසන. සුබ දවසක්.